ආයිබෝවන් දරුවනේ ඔන්න අද දවසේ පුංචි අපේ නැනමිහිරෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිත ගැටලු කිහිපයක් සරලව විසඳ ගන්න ආකාරය. අපි බලමු පළවෙනි ගණිත ගැටලුව මෙන්න මේ විදිහට. මේ ගැටලුවේදී බලන්නකොත් සිද්ධ වෙන වෙනස්කම චූටි වෙනස්කමක් තියෙනවා මේ ගැටලුවේදී. ඔයාලා හදන සාමාන්‍ය රටාවෙන් ටිකක් වෙනස් මේ ගැටලුව. පුතාලා ඔන්න ඔය ගැටලුවක් ටිකක් තීරණාත්මක ගැටලුවක්. ඔතනදී අපි කලබල වෙනවා. අපි දන්නවා ඔය ගැටලුව විසඳන්නේ මෙහෙමයි කියලා. අපි දන්නවා අපි එකපාරට දැක්ක ගමන් කරන්නේ ඈ ලොකු අහන්නේ විශාල චතුරස්‍රයෙන් කුඩා සමචතුරස්‍ර කීයක් කැපිය හැකිද? අපි කෙලින්ම කරන්නේ 12 9න් ගුණ කරලා ලොකු එකේ වර්ගඵලයේ ගන්නවා. එහෙම නේද කරන්නේ? කුඩා එකේ වර්ගඵලයේ දිගඵලල ගුණ කරලා කුඩා එකේ වර්ගඵලයේ ගන්නවා. අර අං කෙලින්ම ලොකු එකේ වර්ගඵලයේ කුඩා එකේ වර්ගඵලයෙන් බෙදනවා. ඕක නේද අපි කරන්නේ? හැබැයි පුතේ ඔය දේ ඔය ගැටලුවට කරොත් ඔයා පිළිතුර වරදිනවා. එතකොට ආන් ඒක ඔයාලා හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. ඔතනදී අපිට බලන්න තියෙනවා කටුවැඩේදී පුංචි අවස්ථා කීපයක්. එක අවස්ථාවක් තමයි මෙන්න මේ දිගයි පළලයි දිහා හොඳට බලන්න ඕන පුතේ. මේ දිගයි පළලයි පුංචි සමචතුරස්‍රය ගත්තාම පුංචි සමචතුරස්‍රයේ දිග සෙන්ටිමීටර 2යි. ඈ එතකොට ලොකු එකේ ගත්තාම ලොකු චතුරස්‍රයේ දිග සෙන්ටිමීටර 12යි. එහෙනම් 12 දෙකෙන් බෙදෙනවද නැද්ද? ඉතිරි නැතුව බෙදෙනවා. ආන් ඊදී දිහා අපි හොඳට බලන්න ඕනේ. 12 දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවද කියන කාරණේ. හරි ඒක බෙදෙනවා. එහෙනම් දැන් පුතාලා අවධානය යොමු කරන්න ඕනේ පළල දිහාට. කුඩා සමචතුරස්‍රයේ පළල සෙන්ටිමීටර 2යි. හැබැයි විශාල ඍජුකෝණාස්‍රයේ පළල සෙන්ටිමීටර කීයද? කීයද? 9ක් තියෙනවා. හරි. එතකොට පුතාලා කල්පනා කරන්න ඕනේ මෙන්න මේ සෙන්ටිමීටර 9 ඉතිරි නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? බෑ. අන්න ඕක නොසලකා හැරියොත් පුතේ අපේ ගැටලුව වරදිනවා. ඒ නිසා අන්න ඒ අවස්ථාවේදී කරන්න ඕනේ චූටි දෙයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන චූටි දේ? පුතාලට මේ ගානේ දීලා තියෙන්නේ පළල සෙන්ටිමීටර 9යි කියලානේ. පළල සෙන්ටිමීටර 9යි කියලානේ ගානේ දීලා තියෙන්නේ. එතකොට ඔයා කරන්න ඕනේ මේ කුඩා සමචතුරස්‍රයේ පළල සෙන්ටිමීටර 2යි නම් අනිවාර්යෙන් මේක ඊට එකක් අඩු කරලා දෙකේ ඊළඟට තියෙන දෙකේ ගුණාකාරයේ මේක නවත්තා ගන්න ඕනේ. ඒක තවදුරටත් මම පැහැදිලි කරනවා මෙන්න බල. දැනට මෙතන පළල සෙන්ටිමීටර 9යි කියලා නේද පුතේ තියෙන්නේ? එහෙනම් ඊට පහලින් තියෙන දෙකේ ගුණාකාරය මොකක්ද? 8. බොහොම හොඳයි. ඊට පහලින් තියෙන දෙකේ ගුණාකාරය 9 නෙවෙයි 8. අන්න දෙකේ ගුණාකාරය 8 කියලා අපි දාගත්තා. දැන් ඔන්න ඔයා පුරුදු වෙලා ඉන්න රටාවට ගාන හදාගෙන යන්න පුළුවන්. එතනදිත් අපි කරන්නේ පුතේ විශේෂයෙන් මොකක්ද කරන්නේ? ලොකු චතුරස්‍රයේ වර්ගඵලය වෙනම ගන්නවා. දැන් අපි 12 9න් ගුණ කරලාද ලොකු චතුරස්‍රයේ වර්ගඵලය ගන්නේ? 12 9න් ගුණ කරලාද? නෑ. අපි දැන් 9 අයින් කරා. 9 කියන එක කෙනා අයින් කරා. මොකද යා අපිට දෙකෙන් බෙදා ගන්න අමාරුයිනේ. ඉතිරි සහිතවයි බෙදෙන්නේ. එතකොට ඒක අපිට හදා ගන්න අමාරුයි. ඒ නිසා 9 වෙනුවට අපි 9 අයින් කරලා ඊට පහලින් තියෙන දෙකේ ගුණාකාරය තෙන්ට දාගත්තා. පහලින් තියෙන දෙකේ ගුණාකාරය තමයි 8. ඔන්න දැන් මම මේක අපිට ඕනනම් මේ විදිහට කොටස් වශයෙන් බෙදා ගන්න පුළුවන්. අපි සාමාන්‍ය ගාන හදන රටාවට ගියොත් ඉස්සෙල්ලාම පුතාලට සිද්ධ වෙනවා ලොකු චතුරස්‍රයේ වර්ගඵලය හොයාගෙන ඉන්න. ලොකු චතුරස්‍රයේ වර්ගඵලය හොයා ගන්න පුළුවන් කොහොමද කියන්න මට බලන්න. ලොකු චතුරස්‍රයේ වර්ගඵලය කොහොමද අපිට හොයා ගන්න පුළුවන්? දිග පළලෙන්. අයියෙන් කියන්න ඕන. දිග පළලෙන් ගුණ කරලා. බොහොම හොඳයි. දිග පළලෙන් ගුණ කරලා. ඒ කියන්නේ පුතේ සෙන්ටිමීටර 12 සෙන්ටිමීටර 8න් ගුණ කරනවා. එහෙනම් 12 වරක් 8 අපිට පිළිතුර ලැබෙනවා කීයද? 12 වරක් 8 96යි. 12 වරක් 8 ඔන්න 96යි කියලා ආවා. ඒ ආපු පිළිතුර අපි බෙදනවා චූටි සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් අපි ඒක බෙදනවා. එහෙනම් චූටි සමචතුරස්‍රයේ වර්ගඵලය දිග පළල 2යි 2යි කියලා තියෙන්නේ. දිගත් 2යි පළල සෙන්ටිමීටර 2යි. එහෙනම් දෙවරක් 2 කීයද පුතේ? 4යි. කටුවැඩේදී මම ඒකකේ පොඩ්ඩක් අයින් කරා. හරි. එහෙනම් ඔන්න 96 4න් බෙදලා අපිට උත්තරය ලබා ගන්න පුළුවන්. අපිට කෙටි බෙදීම තුල 9 ඇතුලේ 4 ගොඩවල් කීයක් තියෙනවද? 9 ඇතුලේ 4 ගොඩවල් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. ඒ වගේම 1ක් ඉතුරු වෙනවා. 16 ඇතුලේ 4 ගොඩවල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් අපේ පිළිතුර ලැබෙනවා පුතේ කීයද? 24යි කියලා. පුතාලට දැන් හොඳට මේ ගැටලුව පැහැදිලිද? ඔයාලට මේ විදිහ ගැටලුවක් ආවොත් කොතනින්ද ඔයාලා මූලික කටුවැඩේ අල්ලා ගන්න තියෙන්නේ? ඔයාලා බලන්න ඕන දිගයි පළලයි දිහා නේද? කුඩා චතුරස්‍රයේ විශාල චතුරස්‍රයේ දිග සහ පළල ගලපන්නට ඕන. ඒක දෙකේ ගුණාකාරයක් නම්
කුඩා සමච කුඩා සමච චතුරස්‍රය දෙන්නේ දෙකේ ගුණාකාරයක් නම් ඔයා ලොකු එකෙත් දිග නම් දෙකේ ගුණාකාරයක් විය යුතුයි. පළල දෙකේ ගුණාකාරයක් නම් විශාල චතුරස්‍රයේත් පළල දෙකේ ගුණාකාරයක් විය යුතුයි. කුඩා සම චතුරස්‍රයේ පළල අපිට තුනේ ගුණාකාරයක් විදිහට ලැබුණොත් එහෙනම් ලොකු චතුරස්‍රයේත් පළල තුනාකාර තුනේ ගුණාකාරයක් විය යුතුයි. අන්න ඒ තැන හදා ගන්න ඕන පුතේ ඔය ගැටලුවේදී. ඒක නොසලකා ඔයා කෙලින්ම දිග පළල ගුණ කරලා වර්ගඵලයෙන්ම කෙලින්ම ගියොත් ඔය ගාන තුල ඔයා අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හොඳ අවධානය යොමු කරන්න මෙන්න මේ දිගයි පළලයි ගලපන්න ඔයාලා හොඳට හිතට ගන්න. හොඳයි දරුවනේ, අපි ඊළඟට තවත් ගැටලුවක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. මෙන්න තියෙනවා බලන්න පුතේ, අපිට ඊළඟට යෙදෙන ගැටලුව අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. පුතාලට සමචතුරස්‍ර ගොඩක් තියෙන කොටු දැලක් තියෙනවා. ඒ කොටු දැලේ ත්‍රිකෝණයක් අඳුරු කරලා තියෙනවා. පුතාලට පැහැදිලිව ඒක පේනවා. එතකොට ඔය අඳුරු කරපු එකේ වර්ගඵලය හොයාගන්නයි අපිට තියෙන්නේ. අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගන්න තියෙන්නේ. එතකොට පුතේ කොහොමද අපි මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයාගන්නේ? අන්න ඒක දැනගන්නට ඕන. පුතාලට මේක පුළුවන්, ඔයාලට ඉස්කෝලෙත් කියලා දීලා ඇති. සම්පූර්ණ චතුරස්‍රයක් අඳුරු කරලා තියෙනවා නම් ඒවට හරි ලකුණු දාලා කීයද කියලා ගණන් කරලා හොයාගන්න. භාග අඳුරු වෙලා තියෙනවා නම් කතිර ලකුණු දාලා ඒ භාග ටික එකතු කරලා වෙනම දෙකෙන් බෙදලා ඒ අගේ එකතු කරන්න. ඔන්න ඔය විදිහ ක්‍රම ඔයාගේ ටීචර් සර් කියලා දීලා ඇති. එතකොට පුතාලට මං කියලා දෙනවා අද මේක වෙනස් විදිහකට හොයන විදිහ. මේකේ වර්ගඵලයේ වෙනස් විදිහකට හොයන ආකාරයක් කියලා දෙන්නයි හදන්නේ. මෙන්න බලන්න පුතේ, මෙන්න මේ තියෙන එක මම බෙදා ගන්නවා චතුරස්‍ර වලට. ඔයාලට මේකේ දීලා තියෙනවා දිග සෙන්ටිමීටර 10යි පළල සෙන්ටිමීටර 8යි. පුතාලට එතකොට ඉස්සරලම අපි ওই කටුවැඩේදී මූලිකව කරගත යුතු දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඉස්සෙල්ලා ඔය පුංචි ඔතනින් තියෙන පොඩි කොටුවක වර්ගඵලයේ ඉස්සලා හොයලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඉතුරු වලට අපි යන්. එහෙනම් ඔන්න පුතේ ඉස්සෙල්ලම මම පුංචි සමචතුරස්‍රයක වර්ගඵලය ඔයාලට පෙන්නනවා. මේකේ පළල අතට පුතාලා තියෙනවා දිග කොටු කීයක් තියෙනවද පළල අතට? කොටු කීයක් තියෙනවද පළල අතට? 4ක් තියෙනවනේ. සෙන්ටිමීටර 8යිනේ මෙතන තියෙන්නේ පළල පැත්ත. එහෙනම් පළල පැත්තට කොටු 4ක් කියන්නේ පුතේ කොටු 4ක දිග සෙන්ටිමීටර 8යි නම් ඒ කොටුවේ පළල සෙන්ටිමීටර කීයක් වෙන්න ඕනද? එකක පළල සෙන්ටිමීටර කීයක් වෙන්න ඕනද? දෙකක් වෙන්න ඕනේ. එහෙනම් එකක පළල සෙන්ටිමීටර 2යි. දිග පැත්තට ගත්තත් කොටු 5ක් තියෙනවා. කොටු 5ේ සම්පූර්ණ දිග අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර 10යි කියලා. කොටු 5ේ සම්පූර්ණ දිග දීලා තියෙන්නේ සෙන්ටිමීටර 10යි කියලා. එහෙනම් අපිට එක කොටුවක හොයාගන්න ඔන්න ඔය සෙන්ටිමීටර 10ත් අපිට පුළුවන් 5ෙන් බෙදන්න. එහෙනම් 5ෙන් බෙදපුවාම පුතේ එක කොටුවක දිග ප්‍රමාණය අපිට එනවා කොච්චරයි කියලාද? සෙන්ටිමීටර 2යි කියලා. සෙන්ටිමීටර 2යි කියලා. හරි. ඔන්න දැන් එක කොටුවක පුතේ වර්ගඵලය අපි හොයාගන්න හදන්නේ. ඒ ඔස්සේ තමයි අපි ඉතුරු වැඩ ටික කරගෙන යන්නේ. හරි. ඉස්සෙල්ලා එක කොටුවක වර්ගඵලය අපි හොයාගන්න දැන් පුළුවන්. අපි දන්න චූටි සමචතුරස්‍රයක දිගත් සෙන්ටිමීටර 2යි පළලත් සෙන්ටිමීටර 2යි. එහෙනම් කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලය කීයද පුතාලා? වර්ග සෙන්ටිමීටර 4යි. මොකද දිග සෙන්ටිමීටර 2යි පළල සෙන්ටිමීටර 2යි. එහෙනම් මේකේ සම්පූර්ණ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 4යි. ඔන්න ඒක දැන් අපි පැත්තකින් ලියාගෙන තියාගන්න පුළුවන් අපිට. ඊට පස්සේ පුතේ මේක මම සමාන කොටස් වලට බෙදා ගන්නවා. මෙන්න බලන්න මම කරන දේ. අපිට පුළුවන් මේක චතුරස්‍ර වලට බෙදා ගන්න. කොහොමද අපි මේක බෙදාගන්නේ චතුරස්‍ර වලට? මේකේ හරි මැද්දේ පුතාලට පේනවා ත්‍රිකෝණාකාර රටාවේ හරි මැද්දේ රේඛාවක් පිහිටනවා. ඒ ඔස්සේ අපි මේක චතුරස්‍රයකට බෙදා ගන්න. ඔයාලට තිරේ දිස් වෙනවා ඒක චතුරස්‍රයකට මේක බෙදා ගන්න ආකාරය. හොඳයි. ඔන්න බලන්න පුතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක චතුරස්‍රයකට බෙවෙමින් කරගන්න. දැන් පුතාලට පේනවා මේකේ කොච්චර ප්‍රමාණයක්ද පාට වෙලා තියෙන්නේ. මේ චතුරස්‍රයේ කොච්චර ප්‍රමාණයක්ද පාට වෙලා තියෙන්නේ? හරියටම භාගයක් නේද පාට වෙලා තියෙන්නේ? ඔව්. එතකොට මේ චතුරස්‍රය ඇතුලේ පුතේ කොටු කීයක් තියෙනවද? ඔක්කොම කොටු කීයක් තියෙනවද? 12ක්. දිග පළලට තියෙනව කොටු 3ක්, දිගට තියෙනව කොටු පේලි 4ක්. 4 වරක් 3 12යි. ඔක්කොම කොටු 12ක් තියෙනවා. කොටු 12න් හරියටම භාගයක් පාට වෙලා නේ තියෙන්නේ. එහෙනම් භාගයක් කියන්නේ කීයද පුතේ? 12 භාගේ 6යි. 12 භාගේ 6යි. ඔන්න මං ඒක දාගත්තා.
ඊට පස්සේ ඉතුරු කෑල්ල බම් වෙනම කොටු කර ගන්නවා. මෙන්න බලන්න ඉතුරු කෑල්ල මම වෙනම කොටු කර ගන්නවා. එතකොට අන්න ඒ කොටසේ පුතාල කොටු කීයක් හම්බ වෙනවද අපිට? 8ක්. කොටු කීයක්ද හම්බ වෙන්නේ? කොටු 8ක් හම්බ වෙනවා. ඒ කොටු 8ෙනුත් හරියටම මොකද වෙලා තියෙන්නේ භාගයක්? භාගයක් මොකද වෙලා තියෙන්නේ? අඳුරු වෙලා. භාගයක් අඳුරු වෙලා. එහෙනම් පුතේ කොටු 8ක් තියෙන තැන භාගයක් අඳුරු වෙලා කියන්නේ කොටු කීයක්ද අඳුරු වෙන්න ඕන? 4යි. අපිට එච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඒකත් මල් ලියාගත්තා ඔන්න 4යි කියලා. දැන් පුතාලට ගාන පැහැදිලි. අපි එක කුඩා කොටුවක වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 4යි කියලා මුලින් හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේ මුළු චතුරස්‍රය ගත්තාම අඳුරු කරපු කොටසේ එක පැත්තක කොටු 6කුත් අනිත් පැත්තේ කොටු 4කුත් අඳුරු කරලා තියෙනවා. එතකොට ඒ දෙකේ එකතුව ඔන්න හොයාගත්තා. දැන් අපි මෙන්න මේ කුඩා සම චතුරස්‍රයක වර්ගඵලයෙන් මේ අඳුරු කරපු කොටු ගාන ගුණ කරලා අඳුරු කරපු මුළු රූපේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් පහසුවෙන්. එහෙනම් පුතේ කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2යි. එවැනි කොටු 10ක් අඳුරු කරලා තියෙනවා. එහෙනම් 10 වරක් 4 කීයද? 40යි. මොනවද 40? වර්ග සෙන්ටිමීටර ඒකකෙත් එක්ක අපි පාවිච්චි කරන්න ඕනේ. පුතාලට මේ ගාන තුල මම මේ මෙහෙම දෙයක් කරන්න හේතුවක් තිබ්බා. ඇයි මම මේ විදිහ ක්‍රමයක් ඔයාලට කියලා දුන්නේ? දැන් ඉස්සෙල්ලා මම ගාන මතක් කරද්දි මුලින් කියලා දුන්න පුංචි දෙයක්. ඒ පුංචි දේ තමයි ඔයාලට ඕනනම් හරි ලකුණු දාලා මුළු කොටු ගාන ගණන් කරලා තියාගන්න පුළුවන් කීවා. භාග කොටු තියෙනවා නම් කතිර ලකුණු දාලා ගණන් කරලා තියාගන්න පුළුවන් කියන එක මම ඔයාලට කිව්වා. ඇයි ඉතින් ඒ ක්‍රමයේ මම මෙතෙන්ට ගත්තේ නැත්තේ? අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒක පුතේ මෙතෙන්ට යොදාගත්තොත් අපි චුට්ටක් විතර අමාරු වෙටෙනවා. මේ මොකද මේ රූප සටහනේ හරි අඩක් භාගයක් පාට වෙච්ච අවස්ථා නැහැ. හරි අඩක් භාගයක් පාට වෙච්ච අවස්ථා තියෙනවද බලන්න? නෑ. ඔක්කොගෙම එක්ක භාගයට වඩා ටිකක් වැඩි නැත්නම් භාගයට වඩා චුට්ටක් අඩුයි. ඔන්න ඔය අවස්ථා තියෙන්නේ. එතකොට එවැනි ගැටලුවකට ප්‍රවේශයක් ගද්දින් අපි අනිවාර්යෙන් මෙන්න මේ විදිහ රටාවක් අනුගමනය කළ යුතු වෙනවා. මේක තමයි මේ ගැටලුව හදලා හඳුනා ගන්න තියෙන හදා ගන්න තියෙන පහසුම ආකාරය. මේ විදිහට පුතාලට නිවැරදිව භාගවෙන් උනේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන්ම ඔය විදිහ චතුරස්‍රවෙන් කරගන්න. ඒ චතුරස්‍ර කුඩ සමහර විට කුඩා කුඩා චතුරස්‍ර වෙන් කරගන්න වේ. ඒ කුඩා කුඩා චතුරස්‍ර වලින් භාග වෙන් කරගෙන සම මුළු චතුරස්‍රයක කොටු කීයද? ඒකේ භාගයක් නම් අඳුරු වෙලා තියෙන්නේ, ඒ භාග ප්‍රමාණය ලියා ගන්න. ඊට පස්සේ තව චතුරස්‍රයක් තියෙනවා නම් ඒකේ මුළු කොටු ප්‍රමාණය කීයද? භාගයක් අඳුරු වෙලා නම් ඒ භාගය ලියා ගන්න. ඒ දෙකේ එකතුව ගන්න. ඔයාට පැහැදිලිව කිසිම වෙහෙසක් නැතුව පිළිතුර ඉතාම පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. පුංචි විරාමයකට යන සූදානම්. අපූරු ගීතයකට සූදානම් වෙලා තියෙනවා. ගීතයත් රස විඳින්න අපි මේ විරාමිකුත් අරගමු.
පුංචි යාළ වෙනුවෙන් ඔන්න බොහොම අපූරු පරිසරයේ පාඩමක් සූදානම් වෙලා තියෙනවා. අපි එහෙනම් වෙලා නොගෙන ඉක්මනින් බලමු අද පරිසරයේ පාඩම මොකද්ද කියලා. අද දවසේ ඔන්න පුංචි යාළ වෙනුවෙන් බොහොම අපූරු පාඩමක්. වැස්ස ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. වැස්ස ගැනත් පුංචි යාළ දන්නවා වැස්ස ගැන. හැබැයි වැස්ස ගැන නොදත් කරුණු කිහිපයක් ඉගෙන ගන්න තමයි ඔන්න අද අපි සූදානම් වෙලා ඉන්නේ. සර් එහෙම නේද? ඔව්. ඇත්තටම වැස්ස ගැන අපි කතා කරොත් එහෙම අපිට ජීවිතේ අපේ ජීවය පවත්වාගෙන යන්න මේ මහ පොළොව මත ජීවය පවත්වාගෙන යන්න අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා වැස්ස. එතකොට අපේ රටේ මිනිස්සු වැස්ස ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ගොවිතැන් කටයුතු වලට. එතකොට අතීතයේදී අපේ රටේ මිනිස්සු තමන්ගේ කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන ගියේ වැස්ස නිසා. ඒ නිසා වැස්ස කියන්නේ අතීතයේ අපේ රටේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ ඉතාම වැදගත්ම ජීවිතයේ කොටසක්. මේ නිසා මේ අය වර්තමානයේ දියුණු තාක්ෂණික උපකරණවලින් වැස්ස ගැන කියවෙන අනාවැකිවලට වැඩිය වඩාත් හොඳින් නිවැරදිව වැස්ස ගැන තේරුම් ගත්තා ස්වභාව ධර්මයේ තියෙන යම් යම් සිදුවීම් පාදක කරගෙන. ඉතින් අද දවසේ අපි පාඩමේ ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට ගැමියන් වැස්ස කොහොමද කල්ැතුව අඳුනගත්තේ කියන එක ගැන අපූරු රසවත් තොරතුරු ටිකක්. පොඩිත්තනේ, ඔන්න අද දවසේ අපි දැනගන්න සූදානම් වෙලා ඉන්නේ අපේ පැරැන්නෝ කොයි විදිහටද වැස්ස ගැන පෙර නිමිති කිව්වේ කියලා. සර් කිව්වා වගේ. ඔන්න අපි මුලින්ම දැනගමු එහෙනම් වැහි බිත්තර මේරීම. මොකද්ද මේ වැහි බිත්තර මේරීම කියලා කියන්නේ? මේ හරහා කොහොමද අපේ පැරැන්නෝ වැස්ස ගැන පෙර නිමිති කිව්වේ? අපි දැනගමු. ඔව් පොඩිත්තනේ, මං හිතන්නේ ඔයාලා දැකලා ඇති නේද අහසේ පුංචි පුංචි වැලා කැදලි අහස පුරාම පැතිරිලා තියෙනවා පැල්ලම් විදියට. එහෙම දැකලා තියෙනවද ඔයාලා? මං හිතන්නේ චුට්ටක් මතක් කරලා බලන්න හොඳට අහස පැහැදිලි දවස්වල පුළුන් ගොඩවල් වගේ බෝල බෝල වැහි වලාකුළු කැදලි දැකලා තියෙනවද? ඔව් මං හිතන්නේ අපි හැමෝම ජීවිතේ ගොඩක් වෙලාවල් වල මේ විදියට අහස දැකලා තියෙනවා නේද? එතකොට මේ වගේ කිසියම් රටාවක් කිසියම් ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන එහෙම නැත්නම් කිසියම් ප්‍රදේශයක පැතිරිලා තියෙනවා නම් පුංචි පුංචි බිත්තර හැඩයට නැත්නම් රවුම් හැඩයට වැහි වලාකුළු, අන්න ඒ වෙලාවට ගැමියෝ කිව්වා ඒකට වැහි බිත්තර මෝරනවා කියලා. එතකොට දැන් පුංචි දුවලා පුතාලා දැකලා තියෙනවද එහෙම රවුම් හැඩයට නැතුව දිගටි වැහි වලාකුළු, හරියට නිකන් සාරියක් දිගෑරලා වගේ පටියක් වගේ දිගට වැහි වලාකුළු තියෙනව දැකලා තියෙනවද ඔයාලා? මං හිතන්නේ ඒ විදිහට බිත්තර හැඩේ වගේම අර පටියක් වගේ තියෙන වැහි වලාකුළුත් ඔයාලා දැකලා ඇති නේද? දැකලා තියෙනවද? ඔව්. අන්න ඒ වෙලාවට ගැමියෝ හේතුවා දිගටි විදිහට වැහි වලාකුළු තිබ්බොත් ළඟදී වැස්සක් වහින්නේ නැහැ කියලා. ඉතින් ওই විදිහට තමයි වැහි බිත්තර මෝරනවා කියන කතාව ගැමියෝ පාවිච්චිට අරගෙන තියෙන්නේ. අපේ පොඩිත්තොන්ට ඔන්න තවත් ටිකක් නුපුරුදු වචනයක් ගැන සිදුවීමක් ගැන දැනගන්න තමයි අපි මීළඟට සූදානම් වෙලා ඉන්නේ. බෝය ගැසීම. අපි දැනගමු මොකද්ද බෝය ගැසීම කියන්නේ? කොහොමද බෝය ගැසීම කියන සිදුවීමෙන් අපේ පැරැන්නෝ වැස්ස ගැන පෙර නිමිති කිව්වේ කියලා? ඔන්න දරුවනේ, ඔයාලට මතක් වෙනවද හයියෙන් හුලං හමන වෙලාවට අපේ පරිසරයේ තියෙන පරඬැල් ඒ වගේම දූවිලි රවුම් හැඩයට පුනීලයක් වගේ එහෙම නැත්නම් රවුමක් වගේ හැඩයට කැරකෙමින් හුළඟ හමනවා. එහෙම දැකලා තියෙනවද කවුරු හරි? මේක නිතර දකින්න තියෙන දෙයක් නම් නෙවෙයි. සමහර විට කලාතුරකින් ඔයාලා එක දවසක් හරි දැකලා ඇති රවුමට. මේක ඇත්තටම අපේ රටේ හැම පැත්තකම වෙන දෙයක් නම් නෙවෙයි. ගොඩක් වෙලාවට තැනිතලා ප්‍රදේශවල තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට රවුමට වියලි කල්ගුණේ තියෙන දවස්වල මේ විදිහට හයියෙන් හුලං හමලා රවුමට කැරකෙනකොට පරිසරයේ තියෙන රොඩු ඒ වගේම පරඬැල් මේ වගේ දේවල් වටේට රවුමක් හැඩයට කැරකෙනකොට අපේ ගැමියෝ කිව්වා ඒකට බෝය ගහනවා කියලා. ඉතින් ඒ විදිහට බෝය ගහන වෙලාවට
බෝය ගැහුවාම ඉස්සරහට වැහිපල ලැබෙයි කියලා ඒගොල්ලෝ විශ්වාස කළා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෝය ගහනවා කියන එක එයාලගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන්නේ. හොඳයි. පුංචි ඔයාලා මෙන්න මේ අපූරු ගීත කාණ්ඩය අහලා තිනව නේද? පායන කාලෙදි රැදවල් මහසිවි කන්න දේ රැස් කරයි කූඹියෝ. එහෙමනම් අපි මීළඟට දැනගන්න සූදානම් වෙලා ඉන්නේ කළු කූඹි ගෙටේම කියන සිද්ධියෙන් කොහොමද වැස්ස ගැන පෙරනිමිති කිව්වේ කියලා. ඔව් අපිට කළු කූඹිය කියලා කියන්නේ හරි අපූරු අපේ පරිසරයේ ජීවත් වෙන හරි අපූරු සත්තු කොට්ටාසයක්. මං හිතන්නේ අපේ හැමෝගෙම ගෙවල් වලට එන හරිම අපූරු යාළුවෝ ටිකක් නේද කළු කූඹියෝ. ඔව් එතකොට අපේ ගෙවල් ඇතුලේ බිත්තිවල ඒ වගේම අපේ ඇඳුම් අල්මාරි වලට මේ වගේ තැන්වලට සමහර දවස්වලට කළු කූඹි රිංගලා තියෙනවා අපි දකිනවා. එතන මේගොල්ලෝ මේ නිකම්ම එනව නෙවෙයි මේගොල්ලෝ පේලියට හැදිලා බිත්තර ගොඩක් අරගෙන ඇවිදගෙන එනවා. එතකොට දැන් මට කියන්නක දුවලපතර කවුරු හරි එහෙම කළු කූඹියෝ මේ මෑත කාලේ මතක් වෙනවද කළු කූඹියෝ ගෙවල් වලට ඇවිල්ලා තියෙනවා? ඔව් හැමෝගෙම ගෙවල් වලට එනවා. අද කාලේ නම් අපි යාලා එනවට කැමති නැහැ. එහෙම නැති නිසා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගමන බාධා කරන්න විවිධ දේවල් නේද? විවිධ කෘමිනාශක වර්ග ඒ වගේම කපුරු වගේ දේවල් පාවිච්චි කරලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ව අධෛර්යමත් කරන්න උත්සාහ කරනවා. එතකොට මේගොල්ලෝ ගේ ඇතුළට ඇවිල්ලා අපේ ගේ ඇතුළට බිත්තර අරන් එනකොට ගැමියෝ හිතුවා දැන් නම් මේ 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 මේගොල්ලන්ගේ ගමනත් එක්ක ඉදිරියේදී වැස්සක් ලැබෙනවා කියලා. දැන් අපි වර්තමාන කාලේ අපි එයාලට හානි කරනවා වගේ ගැමියෝ කවදාවත් එයාලට හානි කරේ නැහැ. එතකොට පරිසරයේ ජීවත් වෙන හැම සතෙක්ම හැම ගහකොළක්ම වගේ ගැමියන්ගේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා. ඒ නිසා මේ කළු කූඹියෝ කියන කට්ටිය ගැමියන්ගේ කරදර කාරියෝ පිරිසක් හැටියට ඒගොල්ලෝ කොයි වෙලාවකවත් හිතුවේ නැහැ. කූඹියෝ වගේම පොඩිත්තනේ උකුස්සත් අපිට මේ වැස්ස ගැන පෙරනිමිති කියනවා. අපි දැනගන්න සූදානම් එහෙනම් උකුස්සන් පහලට එහෙම කියන සිද්ධිය කොයි විදිහටද වැස්ස ගැන පෙරනිමිති කියන්නේ කියලා. ඔව් උකුස්සා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි නිතර දෙවේලේ දකින පක්ෂීන්ට වැඩිය වෙනස් විදිහේ තරමක් තනියම ජීවත් වෙන්න කැමති ඈත අහසේ ජීවත් වෙන ඈත අහසේ පියාසර කරන සතෙක්. එහෙම නේද? දැන් ඔයාලා අතරින් කවුරු හරි කෙනෙක් උකුස්සව දැකලා තියෙනවද? ඔව් කවුරු හරි කෙනෙක් කිව්වට හැමෝම වගේ උකුස්සව දැකලා ඇති නේද? සජීවීව දැකලා නැත්නම් පින්තූරයක් හරි දැකලා තියෙනවනේ නේද? මං හිතන්නේ ඔබ සියලු දෙනාම වගේ ජීවිතේ එකපාරක් හරි උකුස්සෙක් දැකලා ඇති. එතකොට මේ උකුස්සෝ සාමාන්‍ය කුරුල්ල වගේ නිතර පියාසලමින් අපි එක අවට ජීවත් වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි ඇත්තටම උකුස්සෝ දකින්නේ. එතකොට මේ උකුස්සන්ගේ ස්වභාවය තමයි ඈත අහසේ හුදකලාව අත්තටු විහිදුවගෙන පාවෙවි ඉගිලෙනවා. ඉතින් මෙහෙම කලාතුරකින් මෙන්න මේ දර්ශනය දැක්කට පස්සේ ඇත්තටම මේ පක්ෂියා මේ විදිහට පියාසර කරන්න පටන් ගන්නෙ වර්ෂා කාලයක් කිට්ටු වෙනකොට කියලා ගැමියෝ හිතුවා. ඒ නිසා මේ විදිහට පාවෙමින් අත්තටු විහිදාගෙන ඉන්න උකුස්සෙක් දැක්කාම තමන්ගේ නිවසෙන් එළියට ඇවිල්ලා ඒගොල්ලෝ විශ්වාස කළා දැන් නම් ළඟදී වැස්සක් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. මේක මේගොල්ලෝ අත්දැකීමෙන්ම තමයි ජීවිතයට සම්බන්ධ කරගෙන හිටියේ. පොඩිත්තනේ බොහොම අපූරු අරුම පුදුම හැකියාවක් තියෙන වඩු කුරුල්ලොත් වැස්ස ගැන අපිට පෙරනිමිති කියනවා. අපි දැනගමු ඒ කොහොමද කියලා. වඩු කුරුල්ලෝ කියලා සැදැහැ සුන්දරත්වය ලබා දෙන ෆේෂියා ප්‍රීමියම්. බය නැතුව ලස්සන වෙන්න. කුරුළු ලෝකයේ ඉන්න අපූර්ම සත්ව කොට්ටාසයක්. එතකොට මෙන්න මේ කුරුල්ලා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න තමන්ගේ දරුවන් හදාගන්න එහෙම නැත්නම් කුරුළු පැටව හදාගන්න කූඩුවක් හදනවා. මේක හරි අපූර්ව ක්‍රියාවලියක්. තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්න තෝරගන්නේ ජලාශ්‍රිත ප්‍රදේශයක්. එක්ක ගංගාවක් නැත්නම් ඇලක් එහෙම නැත්නම් වැවක් මේ වගේ දිය
එහෙම නැත්නම් ජලය සුලභ තැනක් තමයි මේගොල්ලෝ යොදාගන්නේ. මේගොල්ලෝ තමන්ගේ කූඩු හදලා ඒව ඇතුළට බිත්තර දාන්න නියම කාලයට කූඩු හදන්න පටන් ගන්නවා. මෙන්න මේම කූඩු හදන මේ ක්‍රියාවලිය ගැමියන්ගේ ජීවිතයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක හරි අපූරු දෙයක්. මේගොල්ලෝ කූඩු හදනවා ගස්වල ඉහළ අතුවල සහ පහළ අතුවල කියන මේ දෙපොළෙම මේගොල්ලෝ කූඩු හදනවා. එතකොට ගහේ පහළට වෙන්න කූඩු හදලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි ගහේ අතුවල පහළ කොටසට වෙන්න කූඩු හදලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි ගැමියෝ හිතුවේ ළඟදී වහින්නේ නැහැ. එමනම් ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් ගස්වල පාත ප්‍රදේශයේ ගොඩාක් වඩු කුරුළු මේගොල්ලෝ ජනපද වාසී කුරුල්ලෝ జాතියක්. ඒ නිසා මේගොල්ලෝ එක ගහක කූඩු ගොඩාරියක් හදනවා. එතකොට දැන් මේ විදිහට පහළ අතුවල කූඩු ගොඩාක් එල්ලිලා තියෙනවා දැක්කොත් එimhe අපිට හිතා ගන්න පුළුවන් දැන් නම් මෑත කාලේ වහින්නේ නැහැ. හැබැයි ගහේ ඉහළ අතුවල මේගොල්ලෝ වැඩිපුර කූඩු ප්‍රමාණයක් හදලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි ළඟදී වැස්සක් අනිවාර්යයෙන්ම අත ළඟයි. ඉතින් මේක අපිට වැඩිය හොඳට ගැමියෝ එයාලගේ ජීවිතේ අත්දැකපු සංසිද්ධිය. පුංචි ඔයාලා නිතරම අවට පරිසරයේ දකින කුරුල්ලෙක් නේ කපුටා කියන්නේ. මේ කපුට විතරේනොත් අපිට වැස්ස ගැන අනාවැකි කියනවා. අපි දැනගමු ඒක කොහොමද කියලා. ඔව් දරුවනේ, කපුටා කියන්නේ හරිම අපූරු සතෙක්. පරිසරයේ බොහෝ දේවල් වලට සංවේදී සතෙක්. අපි දන්නවා සත්ව ලෝකේ කපුටා කියන කෙනා කසල ශෝධකයා හැටියටත් අපි හඳුන්වනවා. එතකොට මේ කපුට අද කාලේ නම් කපුට ගොඩාක් දුලබයි නේද? එතකොට දැන් මේ කපුටගේ ජීවිතයේ තියෙන වැදගත්ම කාරණයක් තමයි තමන්ගේ වර්ගයා බෝ කරන දේ. එම නිශ්චිත තැනක් නැහැ කපුටට. තමන්ට හිතුන ඕනම තැනක යා කූඩු හදනවා, විශේෂයෙන්ම දුරකතන රැහැන්වල. ඒ වගේම අපි දැකලා තියෙනවා කඩවල්වල, වහලවල, එහෙම නැත්නම් බාගෙට හදලා තියෙන ගොඩනැගිලිවල, මේ වගේ තැන්වල චූටි චූටි කෝටු ටිකක් එකතු කරලා මේ කපුට තමන්ගේ නිවාසය හදලා තියෙනවා. විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ ගොවියෝ කල්පනා කරා වැහි කාලෙට කපුටගේ කූඩුව දිහා බලලා තමන්ට යම්කිසි අවශ්‍ය තොරතුරක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි දැන් කපුට කියලා කියන්නේ බිත්තර හතරක් පහක් විතර දාලා පැටව ගොඩාරියක් බිහි කරන, එහෙම නැත්නම් පෝෂණය කරන සතෙක්. මේගොල්ලෝ හිතුවා දැන් කපුට කියන කෙනාට ආහාර ගොඩක් ඕන. නිතර එයා කෑම හොයාගෙන යනවා. දැන් මෙහෙම කෑම හොයාගෙන යනකොට වැහි කාලයක් නැති වුණාම කෑම හිග වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙයා කරන්නේ තමන් බිහි කරන පැටවුන් ප්‍රමාණය සීමා කරනවා. විතර පහක් හයක් විතර දාපු කපුට ඒකින් කොටසක් පැටව බිහි කරන්නේ නැතුව බිමට ඇදලා දානවා. බිත්තර ගොඩක් තියෙනවා නම් කූඩුවේ අනාගතේ වහයිද නැද්ද? බිත්තර ගොඩක් තියෙනවා නම් කූඩේ ඒකේ තේරුම මොකක් වෙයිද? අනාගතේ වැහිපල සුබයි. ගොඩක් තියෙනවා නම් එයාලට කෑම ಜಾති ගොඩක් ලැබෙනවා. වැස්ස තියෙනකොට කෑම ගොඩක් ලැබෙනවනේ නේද? හැබැයි එක පැටියෙක් විතරක්, එහෙම නැත්නම් එක විතරයක් විතරක් කූඩේ තියෙනවා නම් ඒකේ තේරුම මොකද වෙන්නේ? ඉස්සරහට කෑම නැති වෙයි. ඒ නිසා වර්ගයා, එහෙම නැත්නම් පැටව බිහි කරන ප්‍රමාණය අඩුයි. එහෙනම් පැහැදිලිද? විතර ගොඩක්, එහෙම නැත්නම් පැටව ගොඩක් තිබ්බොත් වැස්ස අනිවාර්යයෙන්ම ලැබෙනවා ළඟදී. හැබැයි එක පැටියෙක් දෙන්නේ විතර හිටියොත් ඒකේ තේරුම වැස්ස ලැබෙන්නේ පමා වෙලා කියන එක. ඉතින් ওই විදිහට තමයි කපුටෝ අපිට මේව ගැන කියලා දුන්නේ. පුංචි යාළුවනේ, වැස්ස ගැන සත්තු කියන තවත් අනාවික කිහිපයක් තමයි මෙන්න මේ. පොළවෙන් මෙරුවන් මතුවීම, අහසේ එකම ඉසව්වක වැහි ලිහිණියන් කැරකි කැරකි පියෑඹීම, මොනරු ගල්තලා උඩට වී පිල් විදහා නැටීම, ගෙම්බන් එක දිගට කෑගැසීම, ඇටි කුකුලන් අසාමාන්‍ය විදියට කෑගැසීම. ඉක්මනින්ම ගිහිල්ලා කෙටි විරාමයක් අරන් ගමු.
SLS සාතිකයේ සමගින් නැවුම් දේශීය ලකිරිවල පෝෂණය මුසුව ප්‍රීමාස්ටෙලා සෙට් යෝගට්. Be healthy, be active. රැඳී සිටින්න අප සමගම. හොඳයි ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් සඳුදා හැන්දෑවේ අපි ඔබේ ආලින්දට ආවා. ජාතික රූපවාහිනී නැනමිහිර වැඩසටහනත් එක්ක අපි දන්නවා හැමදාමත් වගේ 2019 වසරේ ශිෂ්‍යත් විභාගයට පෙනී ඉන්න අපේ ආදරණීය දුව දරුවන් බොහෝ දෙනෙක් අපිත් එක්ක සඳ හැන්දෑවේ මේ විදිහට අපිත් එක්ක එකතු වෙන බව. ඉතින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා පහුගිය සතිවල වගේම සිංහල විෂයේ යම් කොටසක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතාලගේ භාෂා දැනුම උපයෝගී කරගෙන, භාෂා ඥානය උපයෝගී කරගෙන, පුතාලා දන්න වචන උපයෝගී කරගෙන පුංචි ක්‍රීඩාවක නිරත වෙන්නත් අපි අද බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙමනම් අපි සූදානම් වෙමු අද දවසේ පාඩමට. අද දවසේත් අපිත් එක්ක එකතු වෙන්න පුංචි දරුවෝ 5 දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එහෙමනම් අයිබුවන් පුතේ. අයිබුවන් සර්. හොඳයි. එහෙමනම් භාෂා ඥානය, එහෙම නැත්නම් කොච්චර දුරට කියවලා තියෙනවද කියලා මේකෙන් අඳුර ගන්න පුළුවන්. මොකද ශිෂ්‍යත් භාගයේදී විශේෂයෙන් කියවලා තියෙන එක ඊටම වැදගත් වෙනවා. මොකද අපි අහලා තියෙනවානේ වචනයකුත් තියෙනවා. මොකද කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒතකොට කියවීම තුළින් අපිට බොහෝ දෑ උපයාස අපයා ගන්න පුළුවන්. ඒ නිසා කියවීම කියන එක මිනිසෙකු තුළ තිබිය යුතු බොහොම අග්‍රගන්නේ ලක්ෂණයක්. ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභත් බොහොමයි. ඒ නිසා අද මම වචන ටිකක් ගෙනල්ලා තියෙනවා ඒකේ තේරුමත් එක්ක. වචන ටිකක් ගෙනල්ලා තිනු ඒකේ තේරුමත් එක්ක මේක පුංචි ක්‍රීඩාවක් විදිහට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා අපේ පැටවුන්ට. එමනම් අපි බලමු අද පුතාලට මම ලබා දෙන වචන ටික මොනවද සහ ඒකේ තේරුම් ටික කොහොමද කියලා අපි ප්‍රදර්ශනය කරලා බලමු කොහොමද මේ ටික වෙන්නේ කියලා. මෙන්න බලන්න අපි tire දිහාට යමුනොත් එහෙම පේනවා වචන කීපයක් තියෙනවානේ. අපි කියවලා බැලුවොත් එහෙම අපිට දීපු උපදේශය පළමු කොටසට ගැළපෙන පිළිතුර දෙවෙනි කොටසින් තෝරා ඊට අදාළ අංකය පහත දී ඇති කොටු දැල තුල නිවැරදිව යොදන්න. අවසානයේ ඔබට ලැබුණු රටාව අපට කියන්න. මම හිතන්නේ ඒක අපි සියලු දෙනාට තේරෙනවා. දැන් පළවෙනි කොටසේ තියෙනවා වචන කීපයක්. ඊළඟට ඒකේ තේරුම් ටික අපි දෙවෙනි කොටසට දීලා තියෙනවා. දැන් මොකද කරන්න ඕන? පළවෙනි කොටසට අදාළ වචනයේ තේරුම දෙවෙනි කොටසෙන් තෝරගෙන උදාහරණයක් විදිහට ඒ අක්ෂරයට ගැළපෙන පිළිතුර දෙවෙනි කොටසෙන් තෝරගෙන එහි අංකය ඒ කියන කොටුව තුල යොදන්නට ඕන. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් අපි ක්‍රීඩාව පැත්තට යමු වෙමු. පළවෙනි වචනය පුතේ මොකද්ද තියෙන්නේ? පළවෙනි වචනේ කියන්න මට. පළවෙනි වචනේ තියෙන්නේ ඒ වින්නැහිය. මොකද්ද වචනේ? වින්නැහිය. එතකොට වින්නැහිය කියන වචනයට අදාළ තේරුමක් බලන්න එහා පැත්තේ කොටසේ තියෙනවද කියලා. පේන තියෙනවද වචනය? හොඳයි. මම පුතාගෙන් අහුවොත් පුතාට කියන්න පුළුවන්ද වින්නැහිය කියන වචනයට තේරුමක් එහා පැත්තේ තියෙනවද? මොකද්ද තියෙන වචනේ? වින්නැහිය කියන එකට විනාශය. හොඳයි. විනාශය කියනට අදාළ ඉලක්කම මොකද්ද? 4. එහෙමනම් අපි 4 ඉලක්කම ලියනවා මොන කොටුවේද? ඒ කියන කොටුවේ. බලමු විනාශය කියන එක හරිද කියලා. වින්නැහිය කියන එකට විනාශය කියන එක හරිද කියලා බලමු. ඉතාලම හොඳයි. බොහොම හොඳයි. එහෙනම් විනාශය කියන එක හරි. එහෙමනම් අපි අංක 4 යොදනවා මොන කොටුව තුලද? පළවෙනි කොටුව තුල. අපි පළවෙනි කොටුව තුල මෙන්න මේ විදියට යොදනවා අංක 4. එකට අංක 4. ඊළඟට බලන්න ඊළඟ වචනේ තියෙන මොකද්ද? දෙවෙනි වචනේ සුම්බරේ. දෙවෙනි වචනේ මොකද්ද හයියෙන් කියවන්න? සුම්බරේ. දැන් අර පුතාලගේ සිංහල පෙළ පොතේ තියෙනවා එක පාඩමක් කුඹුරේ ගොයම් කය අනිද්දයි කියලා. මේ කුඹුරේ ගොයම් කය අනිද්දයි කියන වචනේ මෙන්න මේ සුම්බරේ කියන වචනේ පාඩමේ සුම්බරේ කියන වචනේ තියෙනවා. මේක අපිට අමුතු වචනයක් වුණාට අතීත ගොවි ජනතාවට නම් මේ අමුතු වචනයක් නෙවෙයි. අපිට පුතාට කියන්න පුළුවන් ද මේ සුම්බරේ කියන වචනේ තේරුම මොකද්ද කියලා? තියෙනවද බලන්න එහා පැත්තේ? තියෙනවා. මොකද්ද සුම්බරේ කියලා කියන්නේ? ජටාවට. බොහොම හොඳයි. සුම්බරේ කියලා කියන්නේ ජටාව. එහෙනම් ඒකට අයිති අංකය මොකද්ද? අයිති අංකය 9. එහෙනම් සුම්බරේ කියන වචනයට අදාළ අංකය 9 කියලා කියනවා. බලමු අපි ඒක නිවැරදිද කියලා මේ විදිහට ලකුණු කරලා බලන්න. සුම්බරේ කියන්නේ ජටාව. එහෙනම් අපි B අක්ෂරය වෙනුවට යොදන පුතේ අංක කීයද? 9. අංක 9 යොදන B අක්ෂරය වෙනුවට මෙන්න මෙහෙම. ඊළඟට C. C කියන වචනේ මොකද්ද? නරන්. C කියන වචනේ මොකද්ද පුතේ? නරන්. දැන් නරන් කියන වචනයට තේරුමක් එහා පැත්තේ තියෙනවද කියලා හොයන්න. තියෙනවද? තියෙනවා. මොකද්ද නරන් කියන වචනයට අදාළ තේරුම පුතාට කිව්වොත් කියන්න පුළුවන්ද? පුළුවන්. මොකද්ද නරන් කියන වචනේ තේරුම? මිනිසුන්. බොහොම හොඳයි. නරන් කියලා කියන්නේ අනුක්ත පදයක්. නරන්නේ. එතකොට තේරුමත් අපි ලියනවා නම් ලියන්න ඕන අනුක්තෙන්නේ. එතකොට මිනිස්සු කියලා කිව්වොත් නරන් කියන්නේ හරිද වැරදිද? වැරදි. මිනිස්සු කිව්වොත් වැරදි. ඇයි? නරන් කියන්නේ අනුක්තයි. එහෙනම්
ලියන තේරුමත් අනුක්තෙන් ලියනු. නරන් කියන්නේ මිනිස්සුන්. පැහැදිලිනේ. එහෙනම් මිනිස්සුන් කියන එකට අදාළ ඉලක්කම වෙන්නේ මොකද්ද? අංක 2. බලමු අපි නිවැරදිද කියලා. එතකොට නරන් කියන්නේ 2. එහෙනම් අපි C වෙනුවට දනවා අංක 1. අංක 2. C වෙනුවට දනවා අංක 2. හොඳයි. බොහොම හොඳයි. ඊළඟට D. D කියලා කියන්නේ පුතේ වචනේ මොකද්ද? අනගි. D කියන වචනේ මොකද්ද? අනගි. එතකොට අනගි කියන වචනේ තේරුම දුවට කියන්න පුළුවන් මං හිතන්නේ. පුළුවන්. අනගි කියන්නේ මොකද්ද? වටිනා. වටිනා. බොහොම හොඳයි. වටිනා. එතකොට ඒකයි තී අංකය 3. අංක 3. එතකොට අනගි කියන්නේ වටිනා. වටිනා කියන එකට අදහස දෙනවා අංක 3. එහෙනම් අපි D කියන අක්ෂරය වෙනුවට යොදනවා අංක 3. අංක 3. අපි ඊළඟ වචනයට යමු. ඊළඟ වචනේ තියෙන්නේ වරුණ. හොඳයි මේ වරුණ කියන වචනය අපිට හමු වෙනවා හනුමාවන් නෙමේදී. මෙවන් වරුණ හනුමා නේ. එතකොට වරුණ කියන වචනේ තේරුම අපිට අඳුර ගන්න පුළුවන් වෙයි. වරුණ කියන වචනේ තියෙන්නේ අංක E අක්ෂරයට. එතකොට වරුණ කියන වචනේ තේරුම මම හිතන්නේ දුවට කියන්න පුළුවන්. මොකද්ද වරුණ? ආ බොහොම හොඳයි. වරුණ කියලා කියන්නේ මොකද්ද පුතේ? වර්ණනාව කියන එක. වරුණ කියන්නේ වර්ණනාව. එහෙනම් ඒකට අදාළ බලන්න ඉලක්ක මොකද්ද කියලා? මොකද ඉලක්කම? අංක මට හයි කියන්නේ අංක අංක 5. හොඳයි. එහෙනම් අපි බලමු අංක 5 මේකට නිවැරදි. එහෙනම් අපි E අක්ෂරය වෙනුවට දන පුතේ අංක කීයද? 5. ඊළඟ වචනේ බලන්න. ඊළඟ වචනේ හයියෙන් කියවන්න මොකද්ද මේ වචනේ? ඊළඟ වචනේ කටෙත් එක හයියෙන් කියන්නේ වචනේ මොකද්ද කියලා? තිරසර. වචනේ මොකද්ද? තිරසර. තිරසර කියන වචනේට තේරුමක් තියෙනවද බලන්න එහා පැත්තේ වචන කණ්ඩායම අතරේ බලන්න තියෙනවා. මොකද්ද තිරසර කියන වචනේට තේරුම? මොකද්ද තිරසර කියන වචනේ තේරුම මොකද්ද කියන බල? ස්ථිර බව. මොකද්ද වචනේ පුතේ? ස්ථිර බව. දැන් බලන්න ස්ථිර බව කියන වචනේට අදාළ ඉලක්කමක් තියෙනවද කියලා? ඔව්. මොකද ඉලක්කම? 7. එහෙනම් අපි අර F කියන අක්ෂරය වෙනුවට යොදනවා අංක 7. තව වචන තුනක් අපිට ඉතුරු වෙලා තියෙනවා. බලන්න ඉතුරු වචන තුන. ඉතුරු වචන තුනෙන් පළවෙනි වචනේ මොකද්ද? දේශාභිමානය. අපිට නිතර හමු වෙන වචනයක්. මොකද්ද? දේශාභිමානය. බලන්න දේශාභිමානය කියන වචනේට ගැළපෙන තේරුමක් එහා පැත්තේ අකුරු වචන අතරේ තියෙනවද කියලා? තියෙනවා. මොකද්ද දේශාභිමානය කියන වචනේ තේරුම? මොකද්ද මට පුතා කියන්නේ? බොහොම හොඳයි. රට කෙරෙහි ඇති ආඩම්බර බව බලමු හරිද කියලා. දේශාභිමානය කියලා කියන මොකද්ද? රට කෙරෙහි ඇති ආඩම්බර බව. ඒකටයි ඉලක්කමක් තියෙනවද? තියෙනවා. මොකද ඉලක්කම? 8. එහෙනම් අපි G කියන අක්ෂරය වෙනුවට දෙනවා අංක 8. ඊළඟට H. H කියන වචනේ අපිට තියෙන මොකද්ද? සත්. සත්. වචනේ මොකද්ද පුතේ? සත්. එතකොට සත් කියන වචනේ තේරුම මොකක්ද තියෙනවද කියලා බලන්න. සත්. මොකද්ද සත් කියලා කියන්නේ? ශිල්ප. සත් කියන්නේ ශිල්ප. හැබැයි අපිට සත් කියලා ශිල්ප කියන එක මෙතෙන්දී පාවිච්චි කරනවා වගේ අපිට සත් කියලා අපි සමහර තැනක පාවිච්චි කරන පුතේ මෙහෙම අපි කියනෝනේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා නේද? නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලාත් අපි කියනවා. එතන සත් කියන එකේ අදහස සියලුම සත්ව වර්ගයා කියන එක. සියලුම සත්ව වර්ගයා කියන එක. ඒක සත් කියන වචනේ පාවිච්චි වෙනවා. නමුත් මෙතන සත් කියන වචනේ තේරුම මොකද්ද? ශිල්ප කියන එකනේ. දීලා සත් උගනිමි. එහෙම කියලා කියන්නේ සත් උගනිමි. එතකොට සත් උගනිමි කියන වචනේ තේරුම මොකද්ද? ශිල්ප උගනිමි කියන එක. එතකොට සත් කියන වචනෙට ගැලපෙන උත්තරය වෙන්නේ ශිල්ප. ශිල්ප කියන එකට අදාළ ඉලක්කම වෙන්නේ පුතේ අංක 1. එහෙනම් අපි H වෙනුවට අංක 1 දෙනවා. තව එක වචනයක් ඉදිරියට දෙනවා. අපිට මේ වචනේ මොකද්ද? ජාත්‍යනුරාගය. මොකද වචනේ? ජාත්‍යනුරාගය. හොඳට මතක තියාගන්න පුතේ. අපි බොහෝ වෙලාවට මේ ශබ්ද කරන විදිහෙත් පොඩි වෙනසක් තියෙනවා. මේ වචනය ජාත්‍යනුරාගය නෙමෙයි. බොහෝ වෙලාවට මම අහලා තිනවා දරුවෝ මේ වචනේ ශබ්ද කරන්නේ ජාත්‍යනුරාගය කියලා. හැබැයි නිවැරදි වචනේ ජාත්‍යනුරාගය නෙමෙයි. නිවැරදි ශබ්ද කිරීම මොකද්ද? ජාත්‍යනුරාගය. මොකද වචනේ පුතේ කියන්නේ? ජාත්‍යනුරාගය. බලන්න ජාත්‍යනුරාගය කියන වචනේට තේරුමක් එහා පැත්තේ තියෙනවද කියලා? තියෙනවා. මොකද වචනේ? ජාතිය කෙරෙහි තියෙන ඇල්මට අපි කියනවා ජාත්‍යනුරාගය කියලා. එහෙනම් ඒකට අයිති ඉලක්කම වෙන්නේ අංක 6. එහෙනම් I වෙනුවට අපි යොදනවා අංක කීයද? 6. දැන් අපි මේ ක්‍රීඩාවේ මොකද්ද කළේ? වචන වලට අදාළ තේරුම් ටික හෙව්වා. තේරුම් ටික හොයලා අදාළ කොටු දැල තුල යෙදුවා. දැන් මට පුංචි පරීක්ෂාවක් ඇතුව එක කෙටි වේලාවකදී බලන්න මේ ඉලක්කම් යෙදිච්ච විදිහ අනුව ඉලක්කම් වෙදිච්ච ඉදිහ අනුව මේක ඇතුලේ රටාවක් තියෙනවද කියලා අපේ පුංචි දරුවෝ ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බලන්න මේක ඇතුලේ රටාවක් තියෙනවද කියලා. හොඳයි. රටාවක් පේන තියෙනවද? ඔව්. බොහොම හොඳයි. රටාව පේන තියෙනවා. මම ඇහුවොත් ඒ රටාව මොකද්ද කියලා පුතාරට කියන්න පුළුවන්ද? පුළුවන්. මොකද්ද මේක ඇතුලේ තියෙන රටාව?
සෑම දිශාවකටම මේ ඉලක්කම් එකතු කරාපුවාම ලැබෙන පිළිතුර කීයද? 15යි. ලැබෙන පිළිතුර 15යි. අපි සෑම දිශාවකටම නම් එකතු කරලා ඉක්මනින් බලමු. 3යි අතන තියෙනවා 4යි 3යි 7යි 7යි 8යි 15. 9යි 5යි 14යි 14යි 1යි 15යි 7යි 2යි 9යි 9යි 6යි 15යි 15ට එකතුව ගත්තොත්. හරහට එකතුව ගත්තොත් 4යි 9යි 13යි 13යි 2යි 15යි. මැද පේළිය 5යි 3යි 8යි 8යි 7යි 15යි. යටන් පේළිය 8යි 1යි 9යි 9යි 6යි 15යි. බලන්න. ඔන්න සෑම දිශාවකටම නැත්නම් හරහට එකතු කරුවත් 4යි 5යි 9යි 9යි 6යි 15යි. අනිත් පැත්තට හරහට එකතු කරුවත් 8යි 5යි 13යි 13යි 2යි 8 කියද 15යි. නේ? ඉතින් පුංචි ක්‍රීඩාවක් විදිහට අපි බොහෝ දේ ඉගෙන ගත්තා කියලා මම විශ්වාස කරනවා. අපිට නිරන්තරයෙන් හමු වෙන වචන කීපයක්, ඒ වචන කීපේ තේරුම අපි දැනගත්තා. සහ ඒ වගේම පුංචි ක්‍රීඩාවක් විදිහට අපි මේක අද දවසේ දරුවෝත් එක්ක කතා කළේ. ඉතින් තරගයේ ජයග්‍රාහකයෝ අපි කවුද කියලා කියන්න යන්නේ නැහැ. සියලු දෙනා බොහොම හොඳින් පිළිතුරු දුන්නා. ඉතින් ආලින්දේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ පුංචි පැටවුත් බොහෝ දේ ඉගෙන ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. පුංචි ක්‍රීඩාවක් විදිහට පුංචි දැනුමක් ලබන්නත් ඇති, ඒ වගේම පුංචි විනෝදයක් ලබන්නත් ඇති කියලා මම විශ්වාස කරනවා. එhmenan ආදරණීය දුවේ පුතේ, ඔන්න අද දවසේදී අපි ඔබෙන් සමු ගන්න සූදානම් වෙනවා. නැවත වාරයක් ලබන සතියේදී ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. එහෙනම් අද දවසේ අපේ පන්ති කාමරේ ඉඳපු මගේ පැටව 5 දෙනාටත් ආයුබෝවන් පුතේ. ආයුබෝවන් සර්. අද ඔන්න පුංචි යාලා අපිත් එක්ක එකතු වෙලා ගණිතේ පාඩමක්, පරිසරයේ පාඩමක්, සිංහල පාඩමක් ඉගෙන ගත්තා. ලබන සතියේ මේ වගේම පුංචි යාලට වටින පාඩම් ගොඩක් එකතු කරගෙන අපි එන්න සූදානම්. මොකද අද සමුගින යන්න තමයි දැන් සූදානම් වෙලා තියෙන්නේ. දුක් වෙන්න එපා, අපි ලබන සතියේ හරියටම සන්ධ්‍යාවස 5 වෙනකොට පුංචි යාල හොයාගෙන එනවා. ඒ නිසා අපිත් එකතු වෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. එතකන් hina වෙලා සතුටින් ඉන්න. ගිහිල්ලා එන්න සුබ සතියක්.